හයි හයි, කොහොම ඉතින් ඔයාල හැමෝටම ඔනිතින් තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද වීඩියෝ එක මම ගොඩ දවසක ඉඳලා ඔයාලට ප්‍රොමිස් වෙවි හිටිය වීඩියෝ එකක්. ඉතින් මගෙන් නංගිලා කිහිප දෙනෙක්ම මේ වීඩියෝ එක අරගෙන ඉන්න කියලා මගෙන් YouTube channel එක හරහා රික්වෙස්ට් කළා. ඊට අමතරව තවත් නංගි කෙනෙක් මට WhatsApp එකට මැසේජ් එකක් දාලත් ස්පෙෂලි රික්වෙස්ට් කරා මේ වීඩියෝ එක අරගෙන එන්න කියලා. ඉතින් ඔන්න ඒක හින්දම තමයි ගොඩ දවසක් හිතලා මේක කරනවද නැද්ද කියලා හිතලා හිතලා ඊට පස්සේ ඔන්න ඉතින් හිතුවා කමක් නෑ මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඔන්න හිතලා තමයි අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔන්න වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්න ඕනේ ළමයි ඔයාලට, මම මේ සම්බන්ධයෙන් එක්ස්පර්ට් කෙනෙක් නෙමේ. මම මෙතනදී ෂෙයා කරගන්නේ මගේ ඕන් එක්ස්පීරියන්ස් එක. ඉතින් මම කොහොමද ඒ දේ කරේ, ඒදේ මම මොනා වෙනුවෙන්ද කරේ, මම කොහොමද මගේ ටාගට්ස් වලට ගියේ කියන එක තමයි මම මෙතනදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඒකෙ හින්දා කෙනාගෙන් කෙනාට, පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ දේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මගේ ස්ටෝරි එකකින් ගන්න දෙයක් තියෙනවා නම්, මගේ ස්ටෝරි එකකින් ඔයාලට මොකක් හරි දෙයක් පික් කරලා ගන්න තියෙනවා නම් ඔයාගේ ලයිෆ් එකට අරගන්න. ඊට අමතරව ඔයාලගේ මොන හරි තියෙනවා නම් මේ මගේ ස්ටෝරි එකට රිලේට් වෙන, එහෙමත්ම නැත්තම් තව මොන හරි ඔයාලගේ ඕන් එක්ස්පීරියන්ස් තියෙනවා නම් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා කමෙන්ට් සෙක්ෂන් එක බලන තවත් කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ජජ් කරන්න එපා ළමයි, ඔන්න මුලින්ම කිව්වා මම මෙතනදී ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මට හරි ගියපු දේවල් ඒක තව කෙනෙක්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා 90%ක් විතරම ගොඩක් අයට මේ දේ හරියයි කියලා. ඉතින් ඒක හින්දා තමයි ඔන්න මම මේ දේ ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නවා කියලා හිතනවා. ඉතින් ගොඩක් හිතලා හිතලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒක හින්දා තමයි ඔන්න මේක පරක්කු වුණේ. ඉතින් එහෙනම් අපි වැඩි විස්තර වීඩියෝ එකට ගිහිම කතා කරමු. මොකක්ද මේ අද මම ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අද මම ඔයාලත් එක්ක ටිකක් සීරියස් ටොපික් එකක් තමයි ළමයි කතා කරන්නේ, සේවිංස් ගැන. ඉතින් තම්බ්නේල් එකේම ඔන්න ඔයාලා දන්නවා අද මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් මම මගේ ලයිෆ් එකේ කොහොමද මගේ එක එක කාලවල වලදී මගේ ටාගට්ස් වලට යන්න මම සේව් කරේ, කොහොමද ඒ දේවල් කරගත්තේ කියලා තමයි ඔන්න මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් කලින් කිව්වත් වගේ මගේ ස්ටෝරි එකෙන් එක දෙයක් හරි ඔයාලා පික් කරගෙන ඔයාගේ ලයිෆ් එකට එකතු කරගන්නවා නම් ඒක තමයි මම හිතන්නේ මේ වීඩියෝ එක කරලා මම ලබන ලොකුම දේ. ඉතින් ඒක හින්දා ඔයාලට මොකක්ම හරි එකම දෙයක් ඇදී එක දෙයක් හරි ඔන්න ඔයාලට පුළුවන් මගේ ස්ටෝරි එකකින් ගැලපෙනවා නම් ඔයාගේ ලයිෆ් එකට එකතු කරගන්න. ඉතින් සේවිංස් ගැන කතා කරද්දී, අපි සල්ලි ඉතුරු කරන එක ගැන කතා කරද්දී මුලින්ම ෆස්ට් thing ඔයාට අනිවාර්යයෙන්ම තියෙන ඕන ප්‍රධානම දේ තමයි, මේක ප්‍රධානම නෙමෙයි අනිවාර්යයෙන්ම තියෙන ඕන දේ තමයි ඩිසිප්ලින් කියන එක. ඩිසිප්ලින් කියන දේ නැත්තම් ළමයි සල්ලි ඉතුරු කරන්න තිය ජීවිතේ කිසිම දෙයක් කරන්න බෑ අපිට. ඉතින් ඩිසිප්ලින් කියන දේ හරියටම තියෙන්න ඕනේ. ඔයාට හොඳ self discipline එකක් තියෙනවා නම් ඔයාට ඔයාගේ ජීවිතේ ඕනම goal එකකට, ඕනම target එකකට යන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම discipline කියන දේ තියාගන්න ඕනේ savings වලට එද්දිත් සහ ඔයාගේ ජීවිතේ මොනම දෙයක් කරද්දී ළමයි ඩිසිප්ලින් කියන දේ ගොඩාක් වැදගත්. ඉතින් ඒකෙින්ද හොඳ ඩිසිප්ලින් එකක් හදාගන්න. එතකොට අනිවාර්යෙන් අපි මොකක් හරි කාලයක ටාගට් එකක් හදාගෙන ඉන්නවනම් ඊටත් වඩා ඉක්මනට ඒක අපිට ඇචීව් කරන්න පුළුවන් අපි හොඳ self discipline එකකින් අපේ ජීවිතේ ඒ දේවල් අපේ ජීවිතේ කරන වැඩ කටයුතු ඒ දේවල් කරගෙන යනවනම්. ඉතින් discipline කියන දේ ගොඩක් වැදගත් ළමයි. discipline නැත්තම් කිසිම දෙයක් කරන්න බෑ. මේ වීඩියෝ එක බලන්නත් එපා වට discipline නැත්තම්. අනිවාර්යයෙන්ම හොඳ ඩිසිප්ලින් එකක් තියාගන්න. ඩිසිප්ලින් එකක් එක්ක ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් ගන්න දෙයක්. ඒක හින්දා අනිවාර්යයෙන්ම හොඳ ඩිසිප්ලින් self discipline එකක් තියාගන්න ඕනේ අපි. හරි, දැන් අපි කොහොමද සල්ලි ඉතුරු කරන්නේ? ඉතින් මම කලේ මොනවද කියලා මුලින්ම ඔයාලට කියලා ඉන්නම්. එතකොට ඔන්න ඔයාලට පුළුවන් මේකෙන් ගැලපෙන දේවල් අරගන්න. ඉතින් සල්ලි ඉතුරු කරන එකට එද්දී මුලින්ම මම මෙතනදී විශේෂයෙන් ගොඩක් කතා කරන්නේ ජොබ් එකක් කරන සැලරි එක බැංක් එකට වැටෙන කෙනෙක් ගැන. ඒ කියන්නේ දැන් ගොඩක් දැන් අපි සාමාන්‍ය ලංකාවේ මේ විදිහ බහුතරයක් ජොබ් එකක් කරනකොට අපේ සැලරි එක මාසෙ යම්කිසි දවසක අපේ account එකට තමයි ඒ ආයතනයෙන් deposit කරන්නේ මාසෙ යම්කිසි දවසක, ඒ සම්පූර්ණ මාසෙම ඔයාගේ monthly salary එක. ඉතින් අතට හම්බෙන අයත් ඉන්නවා salary එක මේ අතට ගන්න අයත් ඉන්නවා. ඉතින් මමත් මගේ first job එකේ පළවෙනි මාස 6ම මගේ salary එක මගේ අතට තමයි හම්බුනේ. ඊට පස්සේ තමයි bank එකේ salaries transfer වෙන්නේ. ඉතින්
එහෙම තමයි. ඉතින් මෙතනදී මේක මෙහෙමයි, දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කරපු ප්‍රධානම දේ, මම අදටත් කෙනෙක් කවුරු හරි මගෙන් ඇහුවත් මම කරන්න කියන එකම දේ තමයි ළමයි වෙන බැංක account එකක් open කරන්න කියන එක. මොකද මේ වෙන බැංක account එකක් open කරන්න කියන්නේ? හරිද? මේක මෙහෙමයි. දැන් මම ඔයාලට උදාහරණයක් වශයෙන් දැන් මට තියෙනවා normal savings account එකක්. ඒ savings account එකට තමයි ඔන්න දැන් මගේ මාසේ salary එක වැටෙන්නේ. ඊට අමතරව මං ගාව තව extra bank account එකක් තියෙනවා. දැනට මේ වේදි මං ළඟ දෙකක් තියෙනවා. නමුත් මට ඒ දවස්වල තිබුණේ එකයි. ඉතින් මේ වේදි දැනට කියන්නේ දැන් salary එක වැටෙන normal savings account එක තියෙනවා ඔයා open කරපු bank එකේ. ඊට අමතරව ඒකට අමතරව ඔයා තව එක bank account එකක් open කරන්න ඕනි. හැබැයි මේ account එකේ තියෙන special දේ තමයි මේ account එකේ debit card එකක් ඔයා අරගන්නේ නැහැ. කිසිම ඩෙබිට් කාඩ් කිසිම නෙමෙයි කොහොමද එක ඩෙබිට් කාඩ් එකයි බැංක account එකට දෙන්නේ. ඒ ඩෙබිට් කාඩ් එක එපා කියන්න. ඒ ඩෙබිට් කාඩ් එක අරගන්න එපා. මොනම හදිසියේ කරලා ඩෙබිට් කාඩ් එකක් කියලා දෙයක් ගන්න එපා. ගත්තත් ඩෙබිට් කාඩ් එක ඇක්ටිව් කරන්න එපා. ඒක ඇක්ටිව් කරන්න නැතුව තියෙන ඉතින් හොඳම දේ තමයි නොගෙන ඉන්න එක. මොකද ඔයා ඩෙබිට් කාඩ් එකක් ගත්තොත් ඔයාට annual fee එකක් කැපෙනවා. ඉතින් ඒකෙ හින්දා හොඳම දේ තමයි ඩෙබිට් කාඩ් එක ගන්න නැතුව ඉන්න එක. ඩෙබිට් කාඩ් එක ගන්න එපා. මොකද මම ඒක කියන්නේ අපි ඩෙබිට් කාඩ් එකක් නැතුව තමයි ඒ account එක තියාගෙන යන්නේ. මොකද අපි ඒ account එක open කරන්නෙම save කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මම කරේ මට මාස salary එක හම්බ වෙනකොට salary එකට අමතර salary එක මට දැන් උදාහරණයක් වශයෙන් රුපියල් 50000ක් මට salary එක හම්බ වෙනවා නම් ඒ 50000න් කෙලින්ම 50%ක් මම අයින් කරනවා අර savings account එකට. ඒ මුදල, ඒ කියන්නේ ඔයා ඔයාගේ salary එකෙන් කොච්චරක් අයින් කරනවද කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හැබැයි ඔයාට පුළුවන් උපරිම මුදලක් ඔයා ඔයාගේ අර කියන savings account එකට දාන්න ඕනේ. ඉතින් මම මේකේ කියන ප්‍රධානම දේ තමයි extra account එකක් open කරන්න. මේ account එක ළමයි normal saving එකක් open කරන්න යන්න එපා. එතනදී ඔයාලට පුළුවන් banks කිහිපයක ගිහින් බලන්න. මම නම් මේ වෙද්දි දැනට මට නැහැ government bank එක account එකක්. මන් දන්නේ නැහැ මට නැහැ මං කැමති නැහැ government banks වල account open කරන්න. මට account එකක් නැහැ. මට තියෙන්නේ ඔක්කොම private banks වල account. හැබැයි ඒ private bank වලත් මම බලනවා ගිහිල්ලා ඒ account එකේ මට කොහොමද කියන්නේ normal saving account එක තියෙනවා. ඊට අමතරව දැන් මේ වෙද්දි තියෙනවා double bonus account තියෙනවා. එතකොට normal එකට වඩා තව interest එක වැඩියෙන් ගෙවන accounts තියෙනවා. ඊට අමතරව මොකක් හරි ඔයාලට පස්සේ කාලෙක loan එකක් ගන්න හොඳ facilities දෙන accounts තියෙනවා. ඉතින් ඒ වගේ ගිහිල්ලා බලන්න bank එකත් එක්ක කතා කරලා extra කියන්නේ normal savings එකට අමතරව ඔයාට තියෙන තව මොනවාද open කරන්න පුළුවන් accounts කියලා ඔයාට බලන්න පුළුවන්. ඉතින් මගේ පැත්තේ කතා කරොත් මම මේ කිසිම bank එකක් promote කරන ඒ දේවල් නෙමෙයි. මගේ බලවත් මට primary account එක තිබුණේ commercial bank එකේ. අදටත් මේ වෙද්දි මගේ accounts තුනක්ම තියෙන commercial bank එකේ. මට commercial bank එකේ normal savings account එකක් තිබුණා open වෙලා. ඊට පස්සේ ඒකට අමතරව මම open කරගත්තා commercial bank එකේම අනගි account එක. ඒකේ interest එක වැඩි. ඊට අමතරව loan ගන්නවා නම් පොඩි මේ එතනත් loan එකේ ඒ මාසික පොලිය ඒකත් අඩුයි. ඉතින් ඒ දේවල් බලලා මම කියන්නේ loan එක ගන්න බලාගෙන මම open කරාම නෙමෙයි. නමුත් අර එක එක දේවල් තියෙනවා. ඉතින් ඒවා බලලා මම open කරා commercial bank එකේම අනගි කියලා account එකක්. හැබැයි මම debit card එකක් ගත්තේ නැහැ. ඒ account එකේ තමයි මම save කරේ. ඊට අමතරව මම තව account එකක් open කරා Nation Trust Bank එකේ. යාළගෙත් තියෙනවා double bonus account එකක්. එන්නේට කියන double bonus account එක තමයි මම open කරේ. එතකොටත් bond කියන්නේ පොලියට පොලියක් තමයි එකතු වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් බලලා මොකද දැන් අපි බලන්න ඕනේනේ අපේ account එකේ සල්ලි තියලා තියෙනවා. ඉතින් ඒකට අඩුමතරමේ රුපියල් 20ක් 30ක් 50ක්වත් එකතු වෙන විදිහක්නේ බලන්න ඕනේ නිකන් තියන්නේ නැතුව. එහෙම හිතලා තමයි ඔන්න මම ඒක open කරේ. ඉතින් ප්‍රධානම tip එක තමයි ළමයි ඔයාගේ තියෙන account එකට අමතරව තවත් bank account එකක් open කරන්න. ඒ account එකට debit card එකක් ගන්න එපා. ගන්න එපා කියන්නේ එපා ගන්න. bank account එකක් open කරන්න extra bank account එකක්. ඒකට debit card එකක් නැහැ. ඒක ඔයා savings වලට තමයි ඔන්න open කරන්නේ. හිතන්නවත් එපා එකෙන් සල්ලි ගන්න. දාන්න නම් ඇති තරම් හිතන්න ගන්න හිතන්න එපා. අන්න දැන් ඒක තමයි ඔයා කරන්න ඕන ප්‍රධානම දේ. එතකොට ඉතින් ඔයා නොදැනුවත්වම ලොකු මුදලක් ඔයාගේ account එකේ එකතු වෙනවා. ඊළඟ දේ තමයි ඊළඟට ඔයා කරන්න ඕන කියන්නේ ඔයා කියන්නේ ඊළඟට කරන්න ඕන කියන්නේ ළමයි මේක ඇත්තම මුලින්ම ඔයාගේ හිතට දාගන්න ඕන දෙයක්. ඔයා මොකක් හරි මුදලක් දැන් සාමාන්‍යයෙන් අපේ අතට සැලරි එක හම්බුනහම දැන් ඔයාලට තියෙන එක ජොබ් එකයි නම් ඒ ජොබ් එක තමයි ඔයාගේ මූලික ආදායම් මාර්ගය වෙන්නේ. ඉතින් එතකොට ඔයාට ඔයාගේ අතට පළවෙනි දැන් ඔයාගේ අතට මේ මාසේ සැලරි එක හම්බුනහම අපි හිතන්න ඕනේ වියදම් කරන එක නෙමෙයි. අපි හිතන්න ඕනේ ඉතුරු කරන්න. මුලින්ම ඉතුරු කරලා
ඊට පස්සේ එකැන මුලින්ම සේවිංස් වලට කොටසක් දාලා තව කෑල්ලක් ඉතුරු වෙනවනවා වගේ ඇති. ආන් ඒ ඉතුරු වෙන කෑල්ලෙන් තමයි ඔයා ඔයාගේ අනිත් වියදම් ටික බැලන්ස් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඔයා කරන්න ඕන, ඔයාගේ හිතට දාගන්න ඕන පළවෙනි දේ. ඉතින් මං කිව්වේ ඩිසිප්ලින් කියන දේ මෙතනට ගොඩක් වැදගත්. ඔයා හිතුවත් එහෙම ඔන්න ඕනේ නැහැ මේ මාසේ මම වියදම් කරලා ලබන මාසේ ඉඳන් ඉතුරු කරනවා කියලා, ඒක වෙන්නේ නැහැ ළමයි. ඒකින්ද තමයි මං කිව්වේ ඩිසිප්ලින් කියන දේ මෙතන නම්බර් 1. ඩිසිප්ලින් කියන දේ මාරම වැදගත්. ඉතින් ඩිසිප්ලින් එක තියාගෙන කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි අපි මුලින්ම වියදම් කරන එක නෙමෙයි කරන්න ඕනේ, මුලින්ම ඉතුරු කරලා ඉන්න ඕනේ. ඉතුරු වෙන දැන් ඒ ඉතුරු කරලා තව කොටසක් ඉතුරු වෙනවානේ, ඒ කොටසෙන් තමයි ඔයා ඔයාගේ වියදම් ටික කරන්න ඕනේ. හැබැයි මෙතනදී සමහර කොටසක් ඉන්නවා බෝඩ් වෙලා, ඔයා බෝඩ් එක මේ ඔයා බෝඩින් එකක ඉඳලා ඔයාගේ ජොබ් එකට යන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයා දැනට මේ විදිහ මොකක් හරි ලෝන් එකක් ගෙවාගෙන යන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයා ඔයාගේ යුනිවර්සිටි එකට එක්සෑම්ස් වලට යුනිවර්සිටි ෆීස් ක්ලාස් ෆීස් එහෙම ගෙවාගෙන යන කෙනෙක් නම්, ඔන්න එතනදී ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ අර ඒ තියෙනවානේ අපි ඒ එක්ස්පෙන්සස් අපිට කොතනකින්වත් අඩු කරන්න බෑ. ඒව ෆික්ස්ඩ්. ඒ කියන්නේ දැන් ඔයා බෝඩින් එකට දෙන ගාස්තුව තියෙනවනම් ඒක ෆික්ස්ඩ්. ඒක අනිවාර්යයෙන්ම ඔයා දෙන්න ඕනේ. ඔයාට ඒක මගහරින්න බෑ. එතකොට ඔයා එක්සෑම්ස් වලට මොන හරි පේමන්ට් එකක් කරන්න නම් ඒක ෆික්ස්ඩ්. එහෙමත් ඔයා ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එකක් ඒක ෆික්ස්. ඔයා මොකක් හරි වාහනයක් අරගෙන ලීසින් එකක් ගෙවන්න තියෙනවනම් ඒක ෆික්ස්ඩ්. ඉතින් ඒව අපිට මගහරින්න බෑ. එතකොට කරන්න ඕනේ ඔයාගේ සැලරි එකකින් ඒ අදාළ එක්ස්පෙන්සස් ඒවායේ මාසේ අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වියදම් ටික වෙනමම අයින් කරන්න. හොඳට පොතක ලියන්න මම අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ මොනවාද, මට අඩු කරගන්න පුළුවන් එම මොනවාද කියලා ඔයා මුලින්ම පොතක ලියන්න. දැන් වුණත් ඔයාට දැම්ම පටන් ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන ටික ඒ ටික කොහොමත් අපි අයින් කරනවා. ඊට පස්සේ ඔයාට ඉතුරු වෙනවනේ. දැන් ඔයාට 50,000ක් හම්බුණා, 50,000න් 20,000ක්ම අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේවා. ඒකට කරන්නම දෙයක් නැහැ, ඒක ගෙවන්නම වෙනවා. තව 30,000ක් වාගේ අතේ තියෙනවා. එතකොට ඔයා බලන්න ඕනේ ඒ 30,000න් මට කොච්චරක් ඉතුරු කරන්න පුළුවන්ද. මම මුලින්ම ඉතුරු කරලා ඉන්න ඕන. ඔයාට ඒ 30,000න් රුපියල් 20,000ක් ඉතුරු කරලා රුපියල් 10,000කින් ඔයාගේ ඒ මාසේ මොකක් හරි දේවල් ටික කරගන්න පුළුවන් නම් මරු. එතකොට ඔයා කියන්නේ මම කියන්නේ මෙහෙමයි, මුලින්ම ඉතුරු කරලා ඉන්න. හැබැයි ඒ ඉතුරු කරන කොටස ටිකක් වැඩියෙන් ඉතුරු කරන්න. මොකද එකපාර කරන්න එපා. රුපියල් 5,000ක් ඉතුරු කරලා 25,000ක්ම වියදම් කරනවා වගේ එකක් එහෙම කරන්න එපා. එහෙම නෙමෙයි, වැඩිපුර කොටසක් ඉතුරු කරන්න. ඉතුරු කරලා අනිත් ටිකෙන් ඔයාගේ වියදම් ටික කරගෙන යන්න. දැන් මේ කතාව අහගෙන ඉන්න කෙනෙක්ට එකපාර ඔළුවට එන්න පුළුවන්, මං හම්බ කරනවා මේ මං ජොබ් එකක් කරනවා, මං හම්බ කරනවා මේ ජීවත් වෙලා ඉන්න කාලේ මං කැමති දෙයක් කන්න ඕනේ, ආස දෙයක් අඳින්න ඕනේ, මේ ඇයි මේ ඉතුරු කර කර බැංකුවේ සල්ලි දදා ඉන්නේ, මේ ඇයි මං ආස දේවල් කරගන්නේ නැත්තේ, එහෙම කියලා ඔයාට හිතෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව කෙනෙක්ව කියන්න පුළුවන්. ඒක මෙහෙමයි, ඒක ඇත්ත, ඒක ඇත්තක් නැත්තම නැහැ. ඔයා ජීවත් වෙලා ඉන්න කාලේ ඔයා උපරිම ඔයාට හම් වෙන දේවල් භුක්ති විඳින්න ඕනේ. ඔයා ආස දේවල් කන්න ඕනේ, ආස දේවල් ගන්න ඕනේ, ආස තැනක යන්න ඕනේ. ඉතින් ඒ දේවල් කරන්න ඕනේ. හැබැයි අපි හොඳ නැහැ, අපිට හෙටක් අපිට අනාගතයක් නැහැ කියලා තැනක ජීවත් වෙන්න හොඳ නැහැ. අපිට ෆියුචර් එකක් තියෙනවා. ඔයාට මොන ඔයාට වගේ ජීවිතේ ටාගට්ස් තියෙනවා යන්න එක එක කාල සීමා මල් වලදී. එතකොට ඒවට ප්ලෑන්ස් හදාගෙන තමයි අපි අපේ ජීවිතේ යන්න ඕනේ. නිකන් මේ මං හෙට මැරෙනවා කියලා හිතාගෙන අද තියෙන ඔක්කොම ටික වියදම් කරලා ඉන්න ඕනේ නැහැ. ඒක හදිසියේ හෙට මැරුනේ නැත්තම් ඔයාට කෝ මේ සෝරි මේ ඔයාට කෝ සල්ලි හෙට දවසේ ජීවත් වෙන්න. ඉතින් ඒකින්ද එහෙම නෙමෙයි මම කියන්නේ ඔයාට මේ අවුරුදු ගණන් ප්ලෑන් කරලා දුක් විඳලා, ඒ කියන්නේ මේ කිසිම දෙයක් ආස දෙයක් කන්නේ නැතුව, ආස දෙයක් ගන්නෙ නැතුව, එහෙම හරි අමාරුවෙන් ගිහිල්ලා එහෙම ඉන්න එකක් නෙමෙයි මම කියන්නේ. අඩුම අවුරුද්දකට ඔයාගේ ලයිෆ් එක ප්ලෑන් කරන්න. අවුරුද්දක් ඇති මමත් එහෙමයි, මම ගොඩාක් එහෙම ප්ලෑන් කරන කෙනෙක් නෙමෙයි. අවුරුද්දකට වගේ ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරන්න, මේ මේ කාලෙදි මේ මේ දේවල් මම ඇචීව් කරගන්නවා. ඒ ප්ලෑන් කරලා ඒ දේට ලස්සනට ඔයාට පුළුවන් හිමීට සල්ලි ඉතුරු කරගෙන යන්න. එතකොට ඔයා නොදැනුවත්ව ඔයාගේ අතේ ගොඩක් ලොකු මුදලක්, සැලකිය යුතු මුදලක් ඔයාගේ අතේ ඉතුරු වෙනවා. ඉතින් එතනදී අර හිතන්න යන්න එපා මේ අනේ මම මේ දුක් විඳගෙන ඇයි මේ ඉතුරු කරන්න කියන එක. එහෙම හිතන්න එපා. හරි සතුටින් ඉතුරු කරන්න. හරිම මේ අයියෝ මේක මොන මල වදයක්ද කියලා හිතාගෙන ඉතුරු කරන්න එපා. එහෙම කරන්න එපා. හරිම සතුටින් ඔය හරි කැමැත්තෙන් ඔයා හිතින් මවා ගන්න. ඔයා ඒ ඔයාගේ ටාගට් එකට ඒ වෙද්දී ගියාම, ඒ ආස කරන දේ වාට ගත්තාම කොහොමද වාට දැනෙන ෆීල් එක, ඒ ගැන හිතලා සේව් කරන්න. ඒ සේව් කරනකොට ඔයා නොදැනුවත්වම ඔයාගේ අර ඒ අවශ්‍ය කරන මුදලටත් වඩා සෑහෙන මුදලක් ඔයාගේ අතේ ඉතුරු වෙනවා. ඉතින් අර කැමැත්තෙන් ඉතුරු කරන එක හරි කැමැත්තෙන්
ආසාවෙන් පුරුද්දක් කරගෙන කරගන්න. ඉතින් අර මං කිව්වත් වගේ මුලින්ම ඉතුරු කරලා ඉන්න, වියදම් කරන්න කලින්. වියදම් කරන්න කලින් මුලින්ම ඉතුරු කරලා ඉන්න. එතකොටත් හරිම ලේසියි. ඒක තමයි රූල් එක. يعني සේව් කරනවන රූල් එක තමයි මුලින් ඉතුරු කරලා ඉන්න. ඊට පස්සේ වියදම් කරන්න. ඉතුරු වෙන ගාණෙන් තමයි ඔයා වියදම් කරන්න ඕනේ. ඉතින් දැන් අර මං කලින් කිව්වාගේ කෙනෙක් හිතෙන්න පුළුවන් ආස කරන දේවල් ගන්න නැත්තේ ඇයි අරකයි මේකයි ඒ වගේ ගොඩක් දේවල් හිතෙන්න පුළුවන්. ඉතින් එතකොට ඉතින් ඔයාට පුළුවන් අර දැන් ඔයා මොකක් හරි ආස දෙයක් තියෙනවා නම් ඒ දේ ගන්න. හැබැයි ඒකේ වෙල හොඳටම ඔයාට අවශ්‍යදයි අවශ්‍යමද කියලා හිතන්න. අවශ්‍ය නැත්තම් නිකන් අර දකින්න පළියට ගන්නවා නම් එහෙම ගන්න යන්න එපා. ඔයාට ඒ දේ අවශ්‍යමද කියලා හොඳට හිතලා ගන්න. සාමාන්‍ය කිසිම දෙයක් ගන්න කලබල වෙන්න එපා. මම නම් එහෙමයි. මම එහෙමයි. මන් දන්නේ නැහැ මට හම්බෙච්ච මගේ හස්බනුත් එහෙම කෙනෙක්. ඒක නම් මාරම ගැළපීමක්. අපි දෙන්නගෙන් කිසිම කෙනෙක් කිසිම දෙයක් ගන්න කලබල නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් හිතමුකෝ අපිට ටීවී එකක් ඕනි කියලා. දැන් අපේ ගෙදර මගේ වීඩියෝස් ඔයා බලන කෙනෙක් නම් ඔයා දන්නා අපි ගෙදර බෙඩ්රූම් එකේ තමයි ටීවී එක තියෙන්නේ. දැන් ලිවිං රූම් එකට ටීවී එකක් ඕනේ. එතකොට දැන් මේ දකින කියන්නේ ටීවී එක ඕනේ කියලා දැක්ක බලියට කොයි හරි ඔෆර් එකක් තියෙනවා කියලා දැක්ක බලියට අපි දෙන්නේ එක ගන්න යන්නේ නැහැ. මුලින්ම හොඳට හිතනවා ටීවී එක මේ දැන් මේ වෙද්දි අපිට අවශ්‍යද? අපි දෙන්න මේ වෙද්දි සාලේ ඉන්නවද? එතකොට දැන් අපිට ගෙදර එකක් තියෙනවා. තව එකක් ඕනේද? කොච්චර එකක් ඕනේද අපිට? කොච්චර ලොකු සයිස් එකක් ඕනේද? ඒකට කොච්චර මුදලක් වියදම් කරන්න ඕනේද? ඒක ගන්නවට වඩා අපිට තව ගෙදර වෙන කරන්න දෙයක් තියෙනවද? ඒ වගේ අපි දැන් මාර විදියට හිතනවා. දැක්ක ගමන් කිසිම දෙයක් ගන්නෙ නෑ. ඒක හොඳට බලලා ඒකේ ගණන් අහගෙන ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කම්පෙයා කරලා බලනවා එක එක දේවල් එක්ක අපි දෙන්න කරලා බලලා අවශ්‍යම නම් විතරයි ඒක ගන්නෙ. මගේ ලයිෆ් එකෙත් එහෙමයි උනේ. මට මුලින්ම මම ජොබ් එකක් කරන්න පටන් අරගෙන මුලින්ම මට ලැප්ටොප් එකක් ගන්න ඕන. හැබැයි මම ටිකක් හිතියා. මම හිතුවා ඇයි මන්ද ලැප්ටොප් එකක් ගන්නෙ? මොකද මං ඒ වෙද්දි කිසිම කෝස් එකක් කරේ නැහැ. එතකොට මම මගේ ජොබ් එකට ලැප්ටොප් එකක් අදාළත් නැහැ. මොකද මං ඔල්රෙඩි වැඩ කරන තැන ඩෙස්ක්ටොප් මැෂින් එකක් තියෙනවා. ඒතකොට මට ලැප්ටොප් එකක් අවශ්‍ය නැහැ. ඒතකොට මට ගෙදර අඩුමතරම මට ඒ ඔෆිස් එකේ ඉඳලා ගෙදර ඇවිල්ලා ගෙදර කරන්න තරම් වැඩකුත් නැහැ. හැබැයි මට ලැප්ටොප් එකක් ඕනේ ආසාවට. ඊට පස්සේ දැන් මං ඒක පොඩ්ඩක් හිතාගෙන හිතේ තියාගෙන හිටියා. සහ يعني මේ ලැප්ටොප් එකක් يعني ඒ වෙද්දි මං අඩුමතරමේ ආයෙ වෙද්දි මට ඩෙස්ක්ටොප් එකක් ගෙදර තිබ්බා. තිබ්බට ඒක අර මට يعني අර එහෙම අමන් සල්ලි දීලා අරගත්ත දෙයක් නෙමෙයි. මගේ පුංචි එයා පාවිච්චි කරපු ඩෙස්ක්ටොප් මැෂින් එක තමයි මට දුන්නේ. ඉතින් ඒකෙත් එහෙම දන්නේ නැහැ. වර්ඩ් ඕපන් කරන්න විතරයි මම දන්නේ. එහෙම ලොකු දෙයක් මම දන්නේ නැහැ. ඉතින් අර ආසාවට තමයි ලැප්ටොප් එකක් ඕනේ. හැබැයි මේ ලැප්ටොප් එක මොන බ්‍රෑන්ඩ් එකින්ද ලැප්ටොප් එකක් ගද්දි මොනවද බලන්න ඕනේ කියන කිසිම දෙයක් මම දන්නේ නැහැ. හැබැයි මට ලැප්ටොප් එකක් ඕනේ. ඉතින් ඊට පස්සේ මම ඔයක ගෙදර ඇවිල්ලා ඉතින් ඔය දකින්නකොට හැබැයි කලබල වුණේ කොයිම අවස්ථාවකවත්. මම ඉතින් හිත හිත හිටියා මට දැන් ඕනේද? මම දැන් ගන්නවද? පස්සේ ගන්නවද? කියලා ඉතින් ඔය හිත හිත හිටියා. ඉඳලා ඊට පස්සේ මගේ සෙකන්ඩ් ජොබ් එක පටන් ගනින්දි. මොකද මට පළවෙනි ජොබ් එකේදී ඇත්තටම ඕන උනේ. හැබැයි සෙකන්ඩ් ජොබ් එක පටන් ගත්තට පස්සේ මට එතකොට ලැප්ටොප් එකක අවශ්‍යතාවයක් තිබුණා. මොකද එතකොට මට තිබුණා ගෙදර ඇවිල්ලා කරන්න වැඩ. අන්න එතකොට මට ඕන ලැප්ටොප් එකක්. හැබැයි ඒ වෙද්දිත් මම දන්නේ නැහැ ලැප්ටොප් එකක මොනවද මම බලන්න ඕන ෆීචර්ස් මොනවද කියලා. හැබැයි ලකීලි ඒ වෙද්දි මට හස්බන්ඩ්ව හම්බෙලා තිබ්බි. ඉතින් එයා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්. ඉතින් එයා ඕල්මෝස්ට් දන්නවා ලැප්ටොප් එකක්. මොකද එයාට ඒ වෙද්දි තිබුණා. ඉතින් එයා දන්නවා කොහොමද ඒ මොනවද අවශ්‍ය කරන දේවල්. මොකද මම නිකන් බේසික් දේවල් කරන්න මම ලොකු ගාණක් දීලා ලැප්ටොප් එකක් ගන්න ඕනේ නැහැ. මොකද මට පොඩි පොඩි බේසික් දේවල් කරන්න තියෙන. එතකොට ලොකු මෙමරි එකක් තියෙන ලොකු කැපැසිටි එකක් තියෙන ලැප්ටොප් එකක් මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එතකොට අර මටගේ අතින් ලොකු වියදමක් වෙන්න තිබ්බේක අඩු වුණා. මට අඩු වියදමකින් මගේ අවශ්‍යතාවය මම සම්පූර්ණ කරගත්තා. ඉතින් අර කලබල වෙලා කිසිම දෙයක් කරන්න එපා. හැම දෙයකටම කාලයක් තියෙනවා. කාලයක් තියෙනවා සහ සමහර කාලවල ඔය කලබලේ ගත්තට ඒක වාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද මටත් එහෙම දේවලුත් තියෙනවා. මම සාමාන්‍යයෙන් කලබලේ ගත්ත දේවල් මට ප්‍රයෝජනයක් නැති වෙලත් තියෙනවා. මම කියන්නේ මම හැමතිස්සෙම අර 100%ම හැමදේම මේ පර්ෆෙක්ට් කරන කෙනෙක් කියලා එහෙම නැහැ. අපි මිනිස්සු අපිට වරදිනවා. අපි වැරදි తీරන ගන්නවා, වැරදි දේවල් ගන්නවා. ඉතින් මේ වගේ දේවල් වෙනවා. එහෙනම් මටත් වෙලා තියෙනවා. ඉතින් හැබැයි ඒවයි මම ඉගෙනගෙන තියෙනවා. මම ආයේ ජීවිතේටවත් එකම වැරද්ද දෙපාරක් කරන කෙනෙක් නෙමෙයි. එක මොකක් හරි එකක් මගේ අතින් වුණොත් මට ඒක හොඳට මතකයි. මම ආයේ ඒක එහෙම වෙන්න දෙන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඉතින් එතකොට කලබල වෙලා කිසිම දෙයක් ගන්න එපා. අනුමතරම ඇඳුමක්වත් ගන්න එපා ළමයි කලබල වෙලා. මේ එහෙම ගත්තොත් අඩුපතෙන් කලබල උදාහරණයක් විදිහට ඩෙනිම් එකක් ගන්න යනවා. මට ඩෙනිම් එකක් ගන්න ඕනෙමයි කියලා ගන්නවා. සමහරවිට ගෙදර ඇවිල්ලා බලද්දි දැන් එතන ෆිට් ඕන් එක බලලා හරි වගේ ෂේප් ගෙදර ඇවිල්ලා බලද්දි මෙලව රහක් නැහැ. ඒ වගේ වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද කලබල වෙන්න එපා. මොකද ඔයා මහන්සියෙන් හම්බ කරන සල්ලි තමයි ඔයා මේ වියදම් කරන්නේ. ඉතින් ඒකින්ද ඔයා වියදම් කරන සල්ලි
සීයට සීයක්ම ඔයාට ප්‍රයෝජනවත් දෙයකට වියදම් කරන්න, ඔයාට වටින දෙයකට වියදම් කරන්න. ඔයා එක රුපියල් 10ක් වියදම් කරත් ඒ දේ රුපියල් 10කට වඩා. ඒ කියනවා රුපියල් 10ක් දීලා ගන්න දෙයක් ඒක මං කියන්නේ රුපියල් 10 දීලා ගත්තට ඒක ඊට වඩා වටින්න ඕනේ. ඒක ඊට වඩා වටින්න නැත්නම් ඒක ගන්න යන්න එපා. ඔයා මොකක් හරි දෙයකට වාගේ සල්ලි වියදම් කරනවනම් ඒ දේ වටින දෙයක් ගන්න. ඊට වඩා ඔයා වියදම් කරන මුදලට වඩා වටිනාකමක් ඒ දෙයින් පේන්න ඕනේ. ඒක වටින්න ඕනේ. ඒ වගේ දෙයකට වියදම් කරන්න ආස දේවල් ගන්න, ආස දේවල් කන්න, ආස තැනක යන්න. හැබැයි මොකක් හරි දෙයකට, ඒ කියන්නේ මොකක් හරි ටාගට් එකකට, ඒ කියන්නේ මොකක් හරි ලොකු ටාගට් එකකට ඔයා ප්ලෑන් කරගෙන නම් ඉන්නේ, චූටි කාල සීමාවකට පොඩි පොඩි කැපකිරීම් අපිට කරන්න වෙනවා. එහෙම කරන්න වෙනවා ළමයි. ඒක يعني ඒක එහෙම කරන්න වෙන දෙයක්. ඉතින් පොඩි පොඩි කැපකිරීම් අපිට කරන්න වෙනවා. ඉතින් ඒ පොඩි පොඩි කැපකිරීම් කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ටාගට් එකට යන්න. හැබැයි එහෙමයි කියලා මම කියන්නේ මේ හරි අමාරුවේ මේ කණේක නුකාම ඉඳලා කැමති දේ නොගෙනම ඉඳලා කරන්න කියලා. එහෙම නෙමෙයි මං කියන්නේ. මං කියන දේ හරියට තේරුම් ගන්න. මේ මං කියන්නේ චූටි චූටි කැපකිරීම් කරලා ඒ ටාගට් එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාට පුළුවන් හරි ලස්සනට ඔයා කැමති දේ කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන්. ඉතින් ඒකෙ හින්දා මං කියන්නේ නෑ මේ අවුරුදු ගණන් එහෙම නොකන ඔබී මේ කැමති දෙයක් ගන්න නැති එහෙම ඉන්නේ කියලා මං එහෙම නෙමෙයි කියන්නේ. මේ නමුත් පොඩි 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 කාල සීමාවකට පොඩි පොඩි කැපකිරීම් ටිකක් කරන්න වෙනවා. ඉතින් මොකද අපේ ලොකු ටාගට් එකකට යන්න නම් ලොකු දෙයක් අපිට ලබා ගන්න නම් අපේ ජීවිතේ චූටි චූටි දේවල් අපිට කොහොමවත් කැප කරන්න වෙනවා. ඉතින් ඒක නෝමල් දෙයක්. ඉතින් ඒකින්ද චුට්ටි කාලයක් ඉතින් පොඩ්ඩක් අල්ලගෙන යන්න වෙනවා. ඊට පස්සේ නෝමල් එකේ ඔයාට ඒක කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඉතුරු කරන එක පුරුද්දක් කරගත්තොත් ඒක කොයි වෙලාවකවත් වදයක් වෙන්නේ නැහැ. ඉතුරු කරන එක පුරුද්දක් කරගත්තත් හරි සතුටින් ඔයාට ඒක කරගෙන යන්න පුළුවන්. ඉතින් මම කිව්වත් වගේ මුලින්ම ඉතුරු කරලා පස්සේ වියදම් කරන්න. ඊට අමතරව හොඳ ඩිසිප්ලින් එකක් තියාගන්න. ඩිසිප්ලින් කියන්නේ අනිවාර්යයි ජීවිතේට. ජීවිතේ ඉතුරු කරන්න විතරක්ම නෙමෙයි, ඔයාගේ ජීවිතේ හැම දෙයකටම ඩිසිප්ලින් කියන්නේ ගොඩක් වටිනවා. ඉතින් self discipline එකක් තියාගන්න. මම ඔන්න ඔය හෙට කරනවා, අද වියදම් කරලා අද වියදම් කරලා හෙට ඉතුරු කරනවා එහෙම හිතන්න එපා. ඉතුරු කරනවා නම් මේ දැන් ඉඳලා කරන්න. ඒක උදාහරණයක් විදිහට ඔයා ඩයට් එකක් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. ඒක එතන ඩිසිප්ලින් එක එතනටත් අදාළයි. දැන් ඔන්න අද කාලේ හෙට ඉඳලා ඔන්න ඩයට් කරනවා, ඔන්න ඔය අද කනවා හෙට ඉඳලා කරනවා, අද එක්සර්සයිස් කරන්නේ නැතුව හෙට ඉඳලා එක්ස එහෙම බෑ. ඒකින්ද ඩිසිප්ලින් එක හරියටම ඕනේ. දැන් ඉඳලා කරනවා නම් දැන් ඉඳලා කරගෙන යන්න, නැත්තම් කරන්න එපා නොකරින්ද. ඒක ඊට වඩා හොඳයි. ඉතින් ඒකින්ද හරියටම ඩිසිප්ලින් කියන දේ තියාගෙන ඔයාට පුළුවන් ඔයාගේ ටාගට්ස් වලට හරි ලස්සනට යන්න. ඊළඟ දේ තමයි ළමයි සෙකන්ඩ් ඉන්කම් එකක් තියාගන්න ඕනේ. මේකේදී ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් ඒ බිස්නස් එක භාණ්ඩයක් අලෙවි කරන දෙයක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාට ඔයාගේ සර්විස් එකක් දෙන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් හිතමුකෝ ඔයා ටීචින් වලට දක්ෂයි කියලා. උගන්වන්නවා හරි ආසයි, දක්ෂයි. එතකොට ඔයාට පුළුවන් ප්‍රයිවට් ක්ලාසස් පටන් ගන්න. ඉතින් එතනදී ඔයා සර්විස් එකක් දෙන්නේ. සර්විස් එක දීලා ඔයාට සල්ලි, කියන්නේ ඔයාගේ සෙකන්ඩ් ඉන්කම් එක කරගෙන යන්න පුළුවන්. එහෙමත්ම නැත්නම් ඔයාට පුළුවන් ඔයාට හොඳ ලස්සන, ඔයා හොඳ ලස්සන ක්‍රියේටිව් දේවල් හදන කෙනෙක් නම් ඉතින් ඔයාට පුළුවන් එක එක කියුට් කියුට් දේවල් හදලා සෙල් කරන්න. එහෙමත්ම නැත්නම් රීසෙලින් කරන්න පුළුවන්. කෙනෙක්ගෙන් භාණ්ඩයක් අරගෙන ඔයාට ඒකයි විකුණන්න පුළුවන්. එහෙමත්ම නැත්නම් තව ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් ඔයා කේක් බිස්නස් එකක් කරන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ගොඩක් අය කේක් බිස්නස් කරනවා. ඉතින් එතනදී ඩෙසර්ට් කේක්, එතකොට ස්නැක්ස්, ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් අද YouTube එකට ගියත්, Google එකට ගියත්, TikTok එකට ගියත්, ඒ Facebook, Instagram මේ ඕනම platform එකකට ගිහාම ළමයි ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර business ideas තියෙනවද කියලා. ඉතින් ඒක මේ එක එක්කෙනාගෙන් අහහ යන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ ඇතුලේ තියෙන talent එක මොකක්ද කියලා බලන්න. ඔයාට තියෙනවා නම් මොකක් හරි talent එකක් ඒකෙන් ප්‍රයෝජන ගන්න. උදාහරණයක් විදිහට හිතමු කවර හොඳට උගන්වන්න පුළුවන් නම් ළමයින්ට, ඔයා ළමයින්ට හරි ආසයි නම් බබාලට උගන්වන්න පුළුවන් නම් ඉතින් ඔයාට ඒක හරි කැමැත්තෙන් කරන්න පුළුවන්. එතනදී ඔයාට මේ ලොකු හෝල් class එකක් දාගෙන එහෙම කරන්න ඕන. ඔයාට මුලින්ම ගෙවල් වලට ගිහිල්ලා group class කරන්න පුළුවන්, individual ගන්නන්න පුළුවන්. ඊට පස්සේ step by step ඒක ටික ටික හදාගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මේ දවස්වල දැන් ගොඩක් famous නේ online උගන්නන්න පුළුවන්. ඉතින් online platform එක මාර විදිහට open වෙලා තියෙන. ඉතින් ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් ළමයි. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් ඊට අමතරව එහෙමත්ම නැත්නම් ඔයාලට පුළුවන් ලංකාවේ ඉඳලා පිටරට job companies වලට work කරන්න. ඒකත් online කරන්න පුළුවන්. එහෙමත් platforms තියෙනවා. හැබැයි මේ scam වලට අහුවෙන්න එපා ළමයි. ගොඩක් scam තියෙනවා ඔය දේවල් අස්සේ. ඉතින් හරි කල්පනාවේ හොඳ සිහි බුද්ධියෙන් ඒ දේවල් තෝර බේර ගන්න ඕනේ. ඉතින් ඔයාට යම් කිසි දෙයක් තේරෙන්නේ නැත්නම් ඔයාගේ වැඩිහිටි කෙනෙක්ගෙන් අහන්න. එතකොට ඒ මොකක් හරි දැන් උදාහරණයක් වශයෙන් මොකක් හරි ඔයා පිටරට ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් එතකොට ඒක ඔයාට යම් කිසි තේරෙන්නේ නැති යම් මොන හරි තැනක් තියෙනවා නම් එහෙමත් නැත්නම් එයාලා ඔයාලගෙන් සල්ලි ඉල්ලනවා නම් ඒ දේවල් වලට ජොයින් වෙන්න. ඉතින් එතකොට සමහරක් විට ඒක පොඩි ස්කෑම් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට වඩා දැනුම තියෙන කෙනෙක්ගෙන් ඒ ගැන අහන්න, වැඩිහිටි කෙනෙක්ගෙන් අහන්න, ඒ වගේම දෙයක් කරන තවත් කෙනෙක්ගෙන් ඒ ගැන අහන්න.
එමත් නැත්නම් මේ විදිහේ Facebook group එහෙම තියෙනවා. ඉතින් මේ දේවල් ගැන ඔයාලට ඒ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා sort out කරගන්න පුළුවන්. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න ඒවා ගැන බලන්න. ඉතින් scam වලට අහු වෙන්නේ නැතුව හරියට හොඳ අවබෝධයෙන් මේ දේවල් කරගෙන යන්න ඔයාලට පුළුවන්. ඉතින් දෙවැනි ආදායම් මාර්ගයක් දෙක තුනක් හතරක් තිබ්බත් කමක් නැහැ. දෙවැනි ආද කියන්නේ ඔයාලගේ main income එකට අමතරව තව extra income එකක් ඔයා තියාගන්න ඕනේ. ඉතින් මම මුලින්ම කරේ classes කරන්න start කරා. පොඩි පොඩි ළමයි grade 1 to 5 මම classes කරා. ඊට පස්සේ මගේ wedding එකත් එක්ක මේක නතර වුණා. COVID ආවා. ඉතින් ඒ දේවලුත් එක්ක ඊට පස්සේ ඒක නතර වුණා. ඊට පස්සේ මම online classes බබාලා දෙන්නෙක්ට වගේ classes කරා. ඊට පස්සේ ඒකත් ඉතින් online පොඩි ළමයින කරන එක චුට්ටක් අමාරුයි. ඉතින් එහෙම ඒක නතර වුණා. ඊට පස්සේ දැන් මම cake business එකක් start කරා. මේ දැනට මගේ tote bag business එක යනවා. ඉතින් ඊට කලින් මම ඔය data entry වැඩ කීපයක් කරා ගෙදර ඉඳලා. ඉතින් ඒ වගේ ඔයාට පුළුවන් පොඩි පොඩි extra income එකක් එන දේවල් කරන්න. හැබැයි ඒ දැන් අපි මං කියවන දෙවෙනි ආදායම් මාර්ගයක් අපි තියාගන්න ඕනේ කියලා. ඒකෙදි ඒ සල්ලි ඔයාට පුළුවන් සම්පූර්ණයෙන්ම ඉතුරු කරන්න. මම නම් සම්පූර්ණයෙන්ම මේ සල්ලි ඉතුරු කරා. ඒ කියන්නේ business එකක් කරනවා නම් business එකටම ආයෝජනය කරලා යම් කිසි කොටසක් ඉතුරු කරනවා. මොකද මේ ඔයාට main income එකක් තියෙනවා. ඒකින් තමයි ඔයා වියදම් කරන්නේ. අරක අනිත් එක extra income එකක්. ඒක වියදමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපි ඒක ඉතුරු කරන්න පුළුවන් අපිට. මොකද අපිට එකක් තියෙනවා වියදමට. මොකද ඒ අපි දෙවැනි ආදායම් මාර්ගයක් අපිට තිබුණා කියලා අපේ වියදම් වැඩි වෙන්න විදිහක් නැහැනේ. අපේ වියදම් අපිට තියෙන ඒ වියදම් ඒ ටික ඒ විදිහම තමයි. එතකොට ඒකට අර පළවෙනි අපේ මේන් ජොබ් එකෙන් හම්බෙන මේ සැලරි එක ප්‍රමාණවත්. අනිත් එකෙන් හම්බෙන එක ඉතුරු කරන්න නැත්තම් බිස්නස් එකටම ආය ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කරගෙන ඔයාලට පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් හරි ලස්සනට හදාගෙන යන්න. ඉතින් මේ වෙද්දි කොහොමත් තනි ආදායම් මාර්ගයකින් කෙනෙක් ඉන්නේ නැහැ. තව මොනවා හරි එක්ස්ට්‍රා දෙයක් කරන්න තමයි බලන්නේ. ඉතින් මම කලින් කිව්වත් වගේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් වලට ගිහිල්ලා බලන්න ළමයි, Google එකේ ගිහිල්ලා බලන්න මොනවද ඔයාට කරන්න පුළුවන් කියලා. ඉතින් පොඩි දෙයින් පටන් ගන්න. පටන් අරගෙන හරි ලස්සනට ඔයාගේ බිස්නස් එක හදාගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට සර්විස් එකක් දෙන්න පුළුවන් නම් සර්විස් එකක් දෙන්න. ඉතින් ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට ක්ලාසස් කරන්න පුළුවන්. ඊට අමතරව මම තව දන්න තරමින් ඔය රිසර්ච් එහෙම කරන අයට ඒ දේවල් සපෝට් කරන්න, එතකොට ඒවා ලියන්න, එහෙම කරාමත් සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා මම දන්න එක හරියටම. ඉතින් මොකද මම දැකලා තියෙනවා Facebook එකේ එහෙම පෝස්ට් යනවා රිසර්ච් එකක් ලියලා දෙන්න පුළුවන්ද, කොච්චරක් මේ ගන්නවද, එහෙම ඒ පිටු ගානට අය කරන එහෙම දේවල් තියෙනවා. ඉතින් එහෙමත්ම නැත්නම් ඔයාට ඔය ක්ලාසස් කරන සර්ලා කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන ටයිපින් කරලා දෙන්න පුළුවන් සර්ලාගේ ටියුට්ස් ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඉතින් ඔයාලට කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ අනිවාර්යයෙන්ම සෙකන්ඩ් ඉන්කම් එකක්. සෙකන්ඩ් ඉන්කම් එක කියන්නේ එක්ස්ට්‍රා තව ආදායම් මාර්ග එකක් හෝ කිහිපයක් ඔයාට හොයාගෙන යන්න පුළුවන්. ඒකිනුත් ඒ සල්ලි සම්පූර්ණයෙන්ම ඔයාට ඉතුරු කරන්න පුළුවන්. ඔය දේවල් ටික තමයි සාමාන්‍යයෙන් මම කරේ. ඊට අමතරව නම් මම සල්ලි ඉතුරු කරන්න කියලා එහෙම ලොකුවටම දෙයක් කරේ නැහැ. මම කර ප්‍රධානම දේ තමයි වෙනම බැංක account එකක් open කරලා ඒක credit card sorry debit card එකක් නැතිව open කරපු account එකක් ඒකේ තියාගෙන ගියා. ඒකේ ඇත්තටම ඒකේ තමයි මගේ සල්ලි ඉතුරු වුනේ. නැත්තම් අපිට සාමාන්‍ය කඩේකට ගියාමත් අපේ purse එකේ සල්ලි නැත්තම් card එක තියෙනවා නම් එතකොටත් අපි දීලා ගන්නවනේ. ඉතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අතන බැංක account එකේ සල්ලි තියෙනවා. කාඩ් එකක් නැති වුණාම එතකොට අපිට වියදම් කරන්න මාර්ගයක් නෑ. අනිවාර්යෙන් බැංක් එක ඕපන් වෙලා තියෙන අවස්ථාවල තමයි අපි බැංක් එකට යන්න ඕනේ. මේක කරදරේ හින්දා අපි යන්නේ නෑ. අපිට දෙයක් ගන්න ආසයි දුනොත් ඒක අපි මැඩ පවත්වගෙන ඉන්නවා. මොකද සල්ලි නෑනේ ගන්න. ඉතින් ඒක හින්දා මොකද එහෙම අවස්ථා මට අනන්තවත් වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා එක්ස්පීරියන්ස් එකකින් කියන්නේ ළමයි සෙකන්ඩ් බැංක් account එකක් ඕපන් කරගන්න ඩෙබිට් කාඩ් එකක් නැතුව. එතකොට හොඳට සේව් වෙනවා සල්ලි. ඉතින් ඔය දේවල් ටික තමයි දැන් මගේ ස්ටෝරි එක බැලුවොත් මගේ ස්ටෝරි එකේ මම ජොබ් එකක් කරන්න පටන් ගත්තේ මට මගේ එලවර් රිසල්ට්ස් අවුට් වුණත් එක්කම වගේ තමයි මම ජොබ් එකක් කරන්න පටන් ගත්තේ. හැබැයි මම ඊට කලින් ඉඳලා සල්ලි ඉතුරු කරා. ඒ කියන්නේ අපේ ගෙදර අපේ අම්මා ගෙදර පොඩි යම් කිසි මම එලවල් කරන කාලේ පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් ඉතින් වෙලා පොඩි ආර්ථික ප්‍රශ්න කිහිපයක් වෙලා ඊට පස්සේ අපි ගෙවල් විකුණලා ඊට පස්සේ රෙන්ට් එකට ආවා. ඉතින් එතකොට පොඩි පොඩි ආර්ථික අපහසුකම් පොඩ්ඩක් තිබ්බ ගෙදර. ඉතින් ඒක දැනටත් තියෙනවා නැත්ති නෑ. ඉතින් මේ එහෙම තිබුණ කාලෙක එතකොට තාත්තා ඒ වෙදි ජොබ් එකෙන් අයින් වෙලා තාත්තා හමුදාවේ තමයි වැඩ කරේ. ඉතින් එතකොට යා පෙන්ෂන් ගිහිල්ලා ඊට පස්සේ දැන්
ගෙදරිදි ආර්ථික ප්‍රශ්නත් එක්ක ගෙදර අම්මා අම්මා තමයි යෝජනාව කරේ පොඩි කෑම බිස්නස් එකක් පටන් ගන්න බිස්නස් එකක් කියන්නේ. ඉතින් තාත්තා වෙදි සිල්ලර බඩු කඩයක් කරා. එතනම අපි කෑම දාමු කියලා ඔය හවසට ඉඳිආප් රෝල්ස් වඩේ ඔය වගේ දේවල් කරමු කියලා. මොකද එක්ස්ට්‍රා පොඩි උදව්වක් විදිහට. ඉතින් එතකොට ඒක පටන් ගත්තේ මායි අම්මයි. මොකද නංගි මල්ලි ඒ වෙදි ගොඩක් පොඩි. එතකොට මං ඒ වෙදි ඔලෙවල්ස් කරලා ඔලෙවර් රිසල්ට් එනකන් ගෙදර හිටියා. නෑ ඒලවල් පටන් ගත්ත මුල වගේ, ඒලවල් පටන් ගත්ත මුලම වගේ මේ කෝ ඒ මුලම වගේ තමයි ඔය යම් කිසි ප්‍රශ්න ඒ පොඩි පොඩි ප්‍රශ්න ටික වෙලා කොහොම හරි චුට්ටක් ඔළුව උස්සගෙන දැන් ඔය බිස්නස් එක කරන්න ආවේ. ඉතින් එතකොට දැන් අම්මා තමයි මුලින්ම වැඩ කරන්නේ, අම්මට උදව් තමයි මම දෙන්නේ. එතකොට දවස් ඉවර වෙද්දී අම්මා මට දෙනවා රුපියල් 20ක් 50ක් ඔය වගේ ගාණක් දෙනවා. ඇයි මොකද මං උදව් කරානේ. ඒකෙන් ඉතින් මං ඒ සල්ලි ඉතුරු කරා. මොකද මට එහෙම වියදමක් තිබ්බේ නැහැ. මොකද ඒ වෙද්දී මට තේරිලා තිබ්බේ, මොකද මට එතකොට හොඳට තේරෙන වයස, ඒ වෙද්දී මට තේරිලා තිබ්බේ මොකක් හරි දෙයක් කරනවා නම් ඒ දේ මම සල්ලි ඉතුරු කරලා මම තමා කරගන්න ඕනේ වගේ දෙයක් මට තේරිලා තිබ්බේ ඒ වෙද්දී. මොකද අම්මලාට අමාරුයි, ඒ කියන්නේ පොඩි ඒ ආර්ථික ප්‍රශ්නත් එක්ක ලොකු දෙයක් කරන්න අමාරුයි. මොන හරි කරනවා නම් මම ඒ ලෙවල් ඉවර වෙලා මොන හරි කෝස් එකක් කරනවා නම් ඒකට මම දැන් සල්ලි ඉතුරු කරන්න ඕනේ කියන එක මට ඒ වෙද්දි තේරිලා තිබ්බේ. ඉතින් මම කරේ ඒ සල්ලි ඉතුරු කරපු එක. මට මතකයි මං ගාව තිබුණා ඔය පොඩි මේ ඇඳුම් ගෙනියන බැගේජ් එකක් වගේ මේ බෑග් එකක්. ඒක මගේ නෙමෙයි තාත්තගේ. හැබැයි මම දාගෙන හිටියා මගේ හොඳ ඇඳුම් ඒකේ. ඔය හොඳ ලස්සන ගවුම් ඒක තමයි දාගෙන හිටියේ. ඉතින් ඒකේ මට මතකයි එක පොකට් එකක zip එකක් අරන් තිනේ. ඒක තමයි ඔය රුපියල් 20 කොල 50 කොල දදා දදා හිටියේ. එතකොට මේ ඒ දවස්වල මම හරි ආසයි සල්ලි අයන් කරන්න. මම දන්නවා හොඳ නැති ඇති සල්ලි අයන් කරන්න. ඒක හරි ආසයි සල්ලි අයන් කරන්න. ඉතින් අම්ම පොඩි වෙච්ච කොල එහෙම දුන්නා. මම අයන් කරලා තමයි මේ ඒ බෑග් එක ඇතුළට දාලා තියාගන්නේ. ඉතින් ඒ වෙද්දි මට තිබුණා NSB බැංක එකේ හපන් ඉතුරු කිරීමේ ගිණුමක්. ඒ දවස්වල ඉස්කෝලවලට ඇවිල්ලා accounts open කරනවානේ. එහෙම account එකක් තිබුණා. ඉතින් ඒ account එකේ දාදා තමයි ඒ වෙද්දි සල්ලි තිබ්බේ. කොහොම හරි මම ඒ levels කරලා ඉවර වෙනකම්ම ඉවර වෙද්දී සාමාන්‍ය සැලකිය යුතු මුදලක් ඒ account එකේ ඉතුරු වෙලා තිබුණා. ඉතින් මට තිබ්බ මුල් ඕනම මට දැන් course එකක් කරන්නත් කලින් ඕන වෙච්ච එකම දේ තමයි phone එකක් ගන්න එක. මට phone එකක් තිබිලා නැහැ. ඒ වෙද්දී ඔය ස්මාර්ට් ෆෝන් එක ආපු මුලම කාලේ ෆෝන් එකක් ගන්න එක තමයි ලොකුම එක. ඉතින් ඒකින් ඉඳ දැන් දැන් මගේ පොතේ සල්ලිත් තියෙනවා. දැන් වීරයා වගේ කිව්වේ මට ෆෝන් එකක් ඕනේ කියලා. ඉතින් කොහොම හරි ෆෝන් එකක් අරගත්තා. ෆෝන් එක අරගෙන තව සල්ලි ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒ සල්ලිත් වලින් තමයි ඊට පස්සේ මම e-soft එකේ IT diploma එකක් කරන්න පටන් ගත්තා. එතකොට එතනදී මට course එකට බැඳෙන්න අපේ අර මේ මූලික ගෙවීම කරන්න ඕනේනේ. ඒක ගෙවන්න තමයි මගේ පොතේ සල්ලි ඉතුරු වෙලා තිබුණේ. ඊට පස්සේ අර මාස දෙකක විතර ඉන්ස්ටෝල්මන්ට් දෙකක් තිබුණා. ඒක තාත්තා තමයි යෙව්වේ මූලික වියදමට. ඒ මූලික වියදම දීලා තමයි මම කෝස් එකේ රෙජිස්ටර් වෙලා කෝස් එක කරගෙන ගියේ. ඉතින් එතකොට ඒ විදිහට තමයි මගේ අර ඉතුරු කරන පැත්ත පටන් ගත්තේ. මොකද මට ඒ වෙද්දි තේරිලා තිබ්බේ මම මොන හරි දෙයක් කරනවා නම් මම මගේ සල්ලි වලින් තමයි කරගන්න ඕනි කියලා. ඊට පස්සේ මම ෆස්ට් ජොබ් එකට ගියා. මොකද මට ඒ වෙද්දි ගෙදර ඉන්න අවශ්‍ය වුණ නැහැ. මට කොහොම හරි ජොබ් එකක් තමයි කරන්න ඕන උනේ. ඉතින් මම ජොබ් එකක් කරන්න ගියේ රිසල්ට් අවුට් වෙච්ච ගමන්ම ජොබ් එකකට ඇප්ලයි කරා. මම ඇප්ලයි කරපු පළවෙනි ජොබ් එකේම මම ඉන්ටර්වියු ගියා. ඉන්ටර්වියු ගිහලා මට මම ඒකට සිලෙක්ට් වුණා. ඉතින් එතනට ගිහිල්ලා මට මතකයි පළවෙනි පඩිය නම් 15000ක් දක්වා නේද 15000යිද 12500ක් තමයි දා ඒ වගේ ගාණක්. හැබැයි පළවෙනි මාස 6 මාස 5ක් වගේ යනකන් ළමයි සල්ලි ඉතුරු කරේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මොකද අර පොඩි වයස ජොබ් එකකට ගිය මුලම අතට සල්ලි හම් වෙනකොට ඒව වියදම් කරන්න බලනවා. අනික දැන් මම ගිය පළවෙනි ජොබ් එක සාරි අඳින එකක්. එතකොට මං ගාව සාරි නැහැ. මං සාරි ගන්න ඕනේ. හෑන්ඩ් බෑග් එකක් නැහැ. ඒව ගන්න ඕනේ. ඉතින් දන්නේ නැද්ද ජොබ් එකකට ගියම තියෙනවනේ එක එක ඒව ඕන වෙන මුලින්ම යද්දි. ඉතින් මට හොඳට මතකයි මං ජොබ් එකට මුලින්ම යද්දි මං ඇඳන් ගිය පළවෙනි දවසේ සුදු සාරියක් පොඩි නිකන් පොඩි නිකන් ලා කොළ පාට එක ගෝල්ඩ් මික්ස් වෙච්ච පොඩි බෝඩ් එකක් තියෙන සුදු සාරියක් ඇඳන් ගියේ. ඒ සාරියක මට අරන් දුන්නේ අම්මා. ඉතින් මේ අම්මා ළඟ ඉතරලා තිබ්බ සල්ලි වලින් තමයි අම්මා මට ඒ සාරිය අරන් දුන්නේ. මේ ඒක තමයි මම යන්ද පළවෙනි සාරිය. මේ ජොබ් එකට යන දවසේ යන්ද පළවෙනි සාරිය. ඊට පස්සේ තව සාරි එකක් ගත්තා. ඒකත් අම්මා තමයි අරන් දුන්නේ. ඊට පස්සේ දිගටම මම සාරි ගත්තා. ඉතින් ඕවායි ඒවත් එක්ක කොහොම හරි මේ අර මොකක්ද ඒකට කියන්නේ ඉතුරු කරන්න ඕන කියන එක පළවෙනි මාස 5 6 කරේ නැහැ. හැබැයි ඊට පස්සේ මට තේරෙනවා මේ යන විදිහ හරි නෑ. මං ඉතුරු කරන්න ඕනේ. මගේ අතේ සල්ලි නෑ. දැන් මෙහෙම යන්දි බෑනේ මේ. මොකද මාසෙ අන්තිම වෙද්දී අම්මලගෙන් ඉල්ලගෙන රස්සාවකට යන්න ඕන නම් ජොබ් එකක් කරන්න ඕනේ නෑනේ. එහෙනම් ගෙදර ඉන්න ඕනේ. ඉතින් ඒකින්ද මට තේරුණා මේ යන විදිහ හරි නෑ. මං සල්ලි ඉතුරු කරන්න ඕනේ කියලා. මොකද ඒ වෙද්දී මට එහෙම ලොකු වියදමක් තිබෙන්න. මොකද මට කන්න බොන්න ගෙදරින් හම්බ වෙනවා. තාත්තා මාව ගිහින් දානවා, ගන්න එනවා. තාත්තා මාව කවදාවත් බස් එකේ යවලා නෑ. ඒක මං දන්නේ යා නංගිටත් එහෙමයි. මේ අපේ නංගි නම් පොඩ්ඩක් නංගිලා පොඩි හිතුවක්කාරයිනේ. ඒකට එයා ඉතින් බස් එකේ යනවා
අකමැත්තෙන් හරිය තාතර කියන්නෙත් නැතුව. හැබැයි මම එහෙම බස් එකේ ගිහිල්ලත් නෑ, මාව යවන්නෙත් නෑ. ඉතින් එතකොට තාත්තා මාව ගන්නෙනවා, ගිහින් දාන්නෙනවා, මට කෑම බීම ගෙදරින්. ඉතින් මට එහෙම අමතර වියදමක් කියලා නෑ. එතකොට මට සම්පූර්ණ පඩියම ඉතුරු කරන්න පුළුවන් අවස්ථාවක් තමයි තිබුණෙත්, මං ඉතුරු කරේ නැහැ. ඉතින් මම බැලුවා මේ යන විදිහ හරියන්නේ නැහැ, මං ඉතුරු කරන්න ඕනි කියලා. තමයි ඊට පස්සේ ඔන්න තමයි ඉතුරු කරන්න පටන් ගත්තේ ටික ටික. මට මතකයි මං පළවෙනි ජොබ් එකෙන් ගත්ත පළවෙනිම දේ තමයි මම මේ ගෝල්ඩ් බ්‍රේස්ලට් එකක් ගත්තා. ඒක තමයි මම ජොබ් එක කරලා ගත්ත පළවෙනි වටිනම දේ, සල්ලි ඉතුරු කරලා ගත්ත. මොකද ඒ වෙද්දි මගේ රත්තරම් බඩුවක් කියලා මට තිබ්බේ මගේ කියලා දෙයක් තිබ්බේ නැහැ. මොකද ඒ වෙද්දි මගේ කනේ චූටි කරාම දෙකක් තිබුණා, ඒක ඇත්තටම අම්මගේ. ඊට පස්සේ මගේ බෙල්ලේ චූටි මාලයක් තිබුණා, ඒක මල්ලිගේ. ඉතින් පිරිමි ළමයි මාල දාන්නේ නැති හින්දා, මොකද මල්ලි ක්‍රිස්තියානි කරද්දි, මේ කතෝලික අය පොඩි කාලේ බබාලා ක්‍රිස්තියානි කරනවා. ඒ ක්‍රිස්තියානි කරද්දි මට මතක විදියට එයාට හම්බෙච්ච පොඩි මාලය තමයි එයාගේ බෙල්ලේ තිබ්බේ. ඉතින් ඒක මම තමයි දාගෙන හිටියේ, මොකද මේ පිරිමි ළමයි මාල දාන්නේ නැහැනේ යන්නේ කියලා ඉස්කෝලේ යන බබෙක්. ඒක හින්දා මේ එතකොට මේ මංගාව තිබ්බේ. ඒකද මට කියලා රත්තරම් බඩුවක් තිබ්බේ නැහැ, කලින් තිබුණා. ඉතින් අර මංගේ පොඩි පොඩි ප්‍රශ්න එලා, ඉතින් ඒව නැති වෙලා, ඉතින් ওই වගේ දේවල් ගොඩක් වෙලා. ඉතින් මට ඕන වුණා මට කියලා මොන හරි හදාගන්න. ඉතින් එතකොට මං හදාගත්ත එක තමයි බ්‍රේස්ලට් එක. ඊට පස්සේ මං පළවෙනි ජොබ් එකෙන් අයින් වුණා, දෙවෙනි ජොබ් එකට ගියා. දෙවෙනි ජොබ් එක තමයි ලොකුම ටර්නින් පොයින්ට් එක. ඒකෙන් තමයි ඇත්තටම ලොකු දෙයක් කරගත්තේ. මොකද මං මගේ වෙඩින් එක කරගත්තා. එතකොට මට අවශ්‍ය කරන ලී බඩු, ඒ දේවල් මං හදාගත්තා. එතකොට මං තව සල්ලි ඉතුරු කරගත්තා, තව ගෝල්ඩ් කියන්නේ රත්තරම් බඩු හදාගත්තා, මගේ ලැප්ටොප් එක අරගත්තා. එතකොට මගේ දෙවෙනි ෆෝන් එක මම රීප්ලේස් කරා. වගේ ගොඩක් දේවල් මගේ සෙකන්ඩ් ජොබ් එකෙන් තමයි කරේ. එතකොට මගේ දෙවෙනි ජොබ් එකේදී මම අනිවාර්යයෙන්ම සල්ලි ඉතුරු කරනවා, සල්ලි ඉතුරු කරනවා. ඊට අමතරව මම තව සෙකන්ඩ් ඉන්කම් එකක් විදිහට මම ක්ලාසස් කරා, ඒ දේවලුත් කරා. ඊට පස්සේ මට ගෙදරින් මගේ 21 වෙනි උපන්දිනයේ බයික් එකක් අරගෙන දුන්නා අම්මලා. පළවෙනි අර මූලික ගෙවීම කරලා මට ගෙවාගෙන යන්න තමයි බයික් එක අරගෙන දුන්නේ. එතකොට මම ඒකත් ගෙවාගෙන ගියා. ඉතින් මගේ තිබුණ එක ටාගට් එකක් තමයි මම වෙඩින් එකට කලින් කොහොම හරි බයික් එකේ ලීසින් එක ගෙවලා ඉවර කරන්න ඕනේ කියන එක. කොහොම හරි මම ඒක ඉවර කරා. වෙඩින් එකට මාස 3ක් තියෙන මම ඒක ඉවර කරා වැඩිපුර දාලා. මොකද මට ඕන වුණා වෙඩින් එකකින් පස්සේ මට කිසිම ලෝන් එකක් නැති වෙන්න, මොකද මට කිසිම ගෙවන්න දෙයක් නැති වෙන්න. මේ ඒකේ හින්දා මම ඒ දේවල් කරගත්තා. එතකොට මගේ වෙඩින් එකේ 80%ක්ම වියදම් මම තමයි කවර් කරේ. මට අම්මලගෙන් දේවල් හම්බුණා නැත්ති නැහැ. මොකද ගෑන් ළමෙක්ට අනිවාර්යෙන් පවුල ලොකු දුවට අනිවාර්යෙන්ම දෙනවා. ඉතින් හැබැයි අම්මලට දෙන්න ලොකු දෙයක් තිබ්බේ නැහැ. හැබැයි යාලට පුළුවන් ප්‍රමාණය මට දුන්නා. එතකොට ඒ දේවලුත් එක්ක 80%ක් විතර මගේ වෙඩින් එක මම කවර් කරගත්තා මං ඉතුරු කරපු සල්ලි වලින්. එතකොට මට ඔය ලී බඩු ඇඳ අල්මාරි ඒ දේවල් මං අරගත්තා. හැබැයි හස්බන්ඩ්ගේ පැත්තෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ, මේවා මේ වර්ගෙන එන්න කියලා හැම කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. හැබැයි මගේ පැත්තට අවශ්‍ය කරන දේවල් මම හදාගෙන හිටියේ. එතකොට මගේ රත්තරම් බඩු කියන්නේ මහ ලොකු දේවල් නෙමෙයි, පොඩි කරාම්බු දෙකක්, බ්‍රේස්ලට් එකක්, පොඩි මුද්දක්. එතකොට ඒ වගේ දේවල් මම හදාගෙන හිටියේ. ඉතින් එතකොට ඒ වගේ ගොඩක් දේවල් මම කරගත්තා. ඉතින් ඒකෙ හින්දා ඒ හැම දෙයක්ම මම කරගත්තේ අවුරුදු හතරක් ඇතුළත වගේ ගොඩක් දේවල් මම කරගත්තා. ඉතින් ඒකින්ද මම කියන්නේ ඔයාලටත් පුළුවන් කරගන්න, ඉතුරු කරන්න ඌමනාව තියෙනවා නම්, يعني මොන හරි දෙයක් කරන්න අපිට අර තදබල ඌමනාවක් තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපිට ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද plan එකක් ඇතුව වැඩ කරන්න. හැබැයි මම කියන්නේ නෑ මේ අවුරුදු ගණන් plan කරන්න කියලා. උපරිම අවුරුද්දක් වෙනකන්වත් ඔයාගේ ජීවිතේ plan කරන්න නිකන් හෙට මැරෙයි කියලා වගේ දෙයක් හදාගෙන ජීවත් වෙන්න එපා ළමයි. මොකද මම දන්නවා මගේ වීඩියෝස් බලන්නේ පොඩි නංගිලා. මේ ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ ලයිෆ් එක ප්ලෑන් කරගන්න. එතකොට ඒක හරිම ලේසි. ඔයා ඒක ස්ටෙප් බයි ස්ටෙප් ප්ලෑන් කරගත්තාම මහා ලොකුවට දේවල් මේ නිකන් හෙන බරපතල දේවල් හිතාගන්න නෙමෙයි මම කියන්නේ. හැබැයි ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරගන්න, අඩුම අවුරුද්දකටවත් ඒ ප්ලෑන් කරගෙන හරි ලස්සනට ප්ලෑන් එකකට වැඩ කරන්න. හොඳ ඩිසිප්ලින් එකක් තියාගන්න. මම කලින් කිව්වත් වගේ ඩිසිප්ලින් එක තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. හැම දෙයක්ම හරිම ස්මූත් විදිහට ඔර්ඩර් කරගන්න පුළුවන්. අර නිකන් හෙට මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න පළමයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ජීවිතේ හරිම ලස්සනයි. මේ ඔයාට දේවල් කියන්නේ නිකන් හැමදේම නාස්ති කරගෙන ජීවත් වෙන්න එපා. ඔයා මොකක් හරි දෙයක් අරගන්නවා නම් ඒ දේවල් පරිස්සම් කරන්න. ඔයා ඒ මොන හරි දෙයකට වියදම් කරනවා නම් වටින දෙයකට වියදම් කරන්න. වියදම් කරනට මුදලටත් වඩා වටින දෙයක් ගන්න.
ඉතින් එතකොට ඔයාට පුළුවන් හරි ලස්සනට ඔයාගේ ජීවිතය අරගෙන යන්න. මං හිතනවා ඉතින් ඔයාලා මොනවාම හරි චූටිම හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා එහෙම ගත්තනම් ඒක තමයි මම මේ වීඩියෝ එක කරාපු දෙයින් ලබන ලොකුම දේ. ඉතින් අර එහෙම ලොකුවටම ෂෙයා කරගන්න කියලා පොයින්ට්ස් නැහැ. ඉතින් මම කරපු දෙයක්ම එක්ස්පීරියන්ස් කරලා බලපු දෙයක්ම ඉතින් මං ඔයාලට කියන්න ඕනේ. ඉතින් එහෙම දේවල් කිහිපයක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් එහෙනම් බලමුනේ මේ වීඩියෝ එකට හම් වෙන ප්‍රතිචාරත් එක්ක තව ඔයාලට මොන හරි වෙන වෙන ඒරියාස් තියෙනවා නම් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙම දැනගන්න අවශ්‍ය වෙන ඒ දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි මේ සේම් කියන දේ ඔයාලගේ ජීවිතේ තියෙනවා නම් කියන්නේ තියෙනවා නම් මේ කියන්නේ මේ ඔයා එහෙම ස්පෙෂලි මොකක් හරි ටාගට් එකකට යන්න සල්ලි ඉතුරු කරන කෙනෙක් නම් ඔයා මොනවද කරන පාවිච්චි කරන එක එක ට්‍රික්ස් මොනවද සල්ලි ඉතුරු කරන්න මොනවද පාවිච්චි කරන ක්‍රම කියලත් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරගෙන යන්න. තව කෙනෙක්ට ඒක ගොඩක් හෙල්ප්ෆුල් වෙයි කියලා මම හිතනවා. ඉතින් මොන දේ කරන්නත් ළමයි ඩිසිප්ලින් එක තමයි ගොඩක් වැදගත්. ඩිසිප්ලින් එක තියෙනවා නම් ඕනම දෙයක් හරිම ලස්සනට පිළිවෙලට කරගන්න පුළුවන්. සහ ඊළඟ ප්‍රධානම දේ තමයි සල්ලි කියන දේ අතට හම්බුනහම වියදම් කරන්න කලින් මුලින්ම ඉතුරු කරලා ඉන්න. ඊට පස්සේ වියදම් කරන්න. එතකොටත් ලොකු මුදලක් ඔයාගේ අතේ ඉතුරු වෙනවා. ඉතින් ඔය දේවල් ටික තමයි මට කියන්න ඕනේ. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.